ග්ලූගාඩ් ෆ්‍රෙෂ් බ්ලාස්ට් එක කට ඇරලා කියන්න. හොඳයි පොඩ්ඩක් ඉස්සරහට එනවා ඔයාවත් අරගෙන එනවා. දැන් මේ ඔයාගේ කුසෙයි ඉන්න ආදරණීය දුවට හෝ පුතාට මම අහන්නේ ඔයාගේ ගා දන්නවද දැම්ම කියලා. ඔයා ගීතයක් රස වින්දානේ උපරිමයෙන්ම. දැන් ඔයා විවාහ වෙලා කොච්චර කාලද? මුද ප්‍රශ්න 2008 මම රෙජිස්ටර් වුණේ විවාහ වුණේ 2008 රෙජිස්ටර් වුණේ. ඒක මමයි තව කීප දෙනෙක් විතරයි දැනගෙන ඉන්නේ. පත්තර වලට ආවම තාම කෙනෙක් නැහෙනේ. තාම හොයනවනේ. තාම මං අවිවාහකයි. අවුරුදු කීයක් පුරාවට ඒක කියවද? ඒ බොරුව විඳගෙන ඉන්න පුළුවන් හදවතක් තියෙන මිනිස්සෙක් වීම ඔබ කොච්චර දෙයක්ද නේද? මේකනේ කවුරුත් කැමති නැහෙනේ කසාද බඳිනකොට අපි ඕනේ මං කියන්නේ දැන් විවාහ වෙලා විවාහ වුණේ නැහැ තාම මට කෙනෙක් නැහැ ගිවල් වලින් හොයනවා මේ රෙජිස්ටර් වෙලා ඉඳෙද්දි එහෙම කියනකොට ඒක දරාගෙන ඉන්න පුළුවන් මිනිස්සෙක් වීම කොච්චර වටිනවද නේ ඉතින් ඒක ඒකත් එහෙමයි මේ දැන් ටීවී ප්‍රෝග්‍රෑම් එකට ඉවර වෙලා ගෙදර යනකොට සමහර අයගේ අම්මලා කෝල් කරලා ප්‍රොපෝසල් එනවා ඒවත් ඉඳගෙන හිටියේ ඔව් එහෙනම් ඒ ඉඳගෙන හිටපු මේ මහා පුරුෂයාට ඒ කියන්නේ සයිස් එකත් මහා ඒක නිසා අපි ආරාධනා කරනවා මෙතනට එන්න කියලා නිශාන්ත එන්න පුදුමයි ඔව් නිසා කව නිසා අයෝ මේ පුරුෂයා ආවා
හිතා ගන්න බැරි වෙලාවක ආවේ කියන්නේ ඇවිල්ලා හිටියේ හොඳේ මම මේ මෙයා මොනවද දන්නේ හැව්වේ නේද කියලා රංගනයි එක පාට එළියට දිව්වා මම මොන හොයනවා මොනවද මොනවද නැතිලා හොයනවා නෑ වැඩේ කියන්නේ බ්‍රේක් එකේ මම එළියට ගියේ නිශාන්ත හොයන්න හැමතැනම හොයනවා නිශාන්ත නෑ නිශාන්ත මෙතන අන්තිමට දරගත්තේ හරි දැන් එතකොට දැන් මේ ඒ අපෝරත්වයත් එක්ක ওই මයික් මේ මයික් එක දෙන්න නිශාන්තට පාට මයික් එකක් තියෙනවනේ දැන් ওই දෙන්න අවුරුදු ගානක් ආදර කතාවට හරි ඒ වගේම ඔයගොල්ලෝ ජීවිතයේ ධෛර්යය කියන එකත් හරි අපූර්වට එක් කරගත්ත යුවලක් ජීවත් වීම සඳහා නේ අනිවාර්යෙන් ඇලිය ගොඩ හිටියා ඒ සිද්ධ වෙච්ච වැඩ කටයුතු නේ ඒවත් එක්කම ඔයා මුල පුරන්න නිශාන්ත ගැන කතා කරන්න මං හිතන්නේ මගේ දැන් මෙහෙමනේ අපි ගොඩක් අපිට අපේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට ගොඩක් අපි කසාද බැන්දට ගොඩක් කලවට ඩිවෝස් වෙනවා. ඉතින් ඒක ඒක වෙන්නේ මම හිතන ගොඩක් කලවට අවාසනාව වෙන්නත් පුළුවන්. අනුලැබීම් වෙන්නත් පුළුවන්. ඒක මටත් වෙන්න තියෙන්න ඇති. මගේ වාසනාවට නිශාන්තව මට හම්බුණා. මට වඩා අපේ ශේෂ්ත්‍රයේ අය නිශාන්තට තම ආදරේ. ඉතින් ඒක මං හිතන්නේ පෙර වාසනාවක්. අරේ ඔය ඉන්නේ ඔයි. ඔයි ඉන්නේ ඒගොල්ල තමයි. ඉතින් මට හරි වාසනාවක් අනිතේ මේගොල්ල ඉස්සරහා මේ නිශාන්ත සමන එන්නේ නැහැ. මීඩියා එකට මේ සන්තෝෂයි ඉතින්. ඔව් කියන්නකෝ ආදරණීය බිරිඳගෙන. කොහමද මේ දුක දරාගෙන ඉන්නේ? යා අඬයි සමාවෙලා ඒ නිසා එපාන. මේ මට වඩා සංවේදී මොකද? හොඳයි අමක් කියන්නේ නම් මොකද කතා නොකර යන්න එපා නිශාන්ත වචන. නිශා වචන වචන. නිශා වචන කතා කරන්න නිශා. අයියේ නිශා. අනේ පව් අනේ. හොඳයි මම අපාස්ථායට පත් කරන්නේ නැහැ එහෙනම් වැඩ ස්ථානේ ඉවරලා ජයන්තව පැයක් විතර තියාගන්න ඕනේ.